හරි ළමයි, ඊළඟට අපි කතා කරනවා යූනියන් නෝ කැටගරි. යූනියන් යූනියන් ඕ කැටගරි මොකක්ද ඒක තියෙන්නේ? හරි, දැන් ඒ වගේ ඒක අරගෙන පොඩි තව එක්ස්ටෙන්ඩඩ් කරන්න. හරි, දැන් මේ දින අපි ඉස්සලේ යන්න වගේ එක. හරිද? ඒක අපි තවත් ඇට්‍රිබියුට් තවත් එන්ටිටි එකක් එක සම්බන්ධ කරනවා නම්. හරිද? දැන් මේ දින ස්ටාෆ් එක නර්ස් සහ ඩොක්ටර් කියලා ඉන්නවා. අපි මේක විතරයි නැග දෙන්නේ. අර ඊස් කියලා දානවා, ඊස් ඒ කියලා දානවා. එහෙම නැත්නම් අපිට මේක යූ වගුර දාන්නත් පුළුවන් මැස්සේ. එතකොට ඇවිල්ලා, හරි දැන් තේරෙනවද දැන් ඔයගොල්ලෝ මේක? ඒක දාන්න රිලේෂන්ෂිප් එක හදා. ඒක චොයිස් එක කිය. ඔය ටේබල්ස් වල යනවා කියලා දෙන්න. රිලේෂන්ෂිප් එක හදනවා කියලා දෙන්න. හරි, ඊස් ගැන තියනවා තියනවා. හරිද? රයිට්. එතකොට ඔන හොස්පිටල් හොස්පිටල් එකත් එක්ක මේගොල්ල සම්බන්ධ වෙනකොට එතන මේ සම්පූර්ණ කොටස අපි යූනියන් එකක් කියලා ගන්නවා. එකතුවක්. අපි අර ඉස්සෙල්ලා ගත්ත මේ සුපර් ක්ලාස් සබ් ක්ලාස් එකේ මේ සම්බන්ධතාවය, හරි, තවත් ඇට්‍රිබියුට් තවත් එන්ටිටි එකක් එක්ක සම්බන්ධ කරනකොට අපි මේ පොදුවේ මේ කොටසට කියනවා යූනියන් එකක් කියලා. එතකොට ඒකට අපි යූ අකුර අර ISA නැතුව යූනියන් කියලා දාන්න පුළුවන්. යූ කියලා දානවා. හරිද? ඒක වෙන්නේ තවත් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා නම් විතරයි. ගොඩක් වෙලාවට ඉතින් ඕක ප්‍රැක්ටිකලි සම්බන්ධ වෙනවා නේ. හරි, එතකොට ISA කියන වෙනුවට අපිට U කියලා දාන්න පුළුවන්. රයිට්. ඒක සම්දානගත වීම. අනිත් එක වෙන්න ඇග්‍රිගේෂන්, එහෙම නැත්නම් සංයුක්ත කරන. බලන්න මේක තේරෙනවද කියලා ඔයගොල්ලන්ට. දැන් අපිට කියනවා ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරනවා. හරි, ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරනවා ෆැකල්ටි එකට. සයන්ස් ෆැකල්ටි හරි ආර්ට්ස් ෆැකල්ටි හරි ෆැකල්ටි එකට ඇප්ලයි කරනවා. ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් මොකක් හරි කෝස් එකකට මේ රෙජිස්ටර් වෙනවා. කෝස් එකකට රෙජිස්ටර් වෙනවා. එතකොට මේ ස්ටුඩන්ට් කියන කෙනා හරි දැන් ෆැකල්ටි එකකට ඇප්ලයි කරන ගමන් ඒ ෆැකල්ටි එකේ තියෙන කෝස් එකකට රෙජිස්ටර් වෙනවා. අන්න ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් එයා රෙජිස්ටර් වෙන්නේ මෙන්න මේ මේ ෆැකල්ටි එකේ තියෙන මේ ෆැකල්ටි එක ඔෆර් කරන කෝස් එකකටයි මෙයා රෙජිස්ටර් වෙන්නේ කියලා අපිට මේක තනි එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ entities දෙකක් අපි aggregate කරනවා. වෙනම entity එකක් තව entity දෙකක් එක්කම සම්බන්ධ වෙනවා නම් අර ඒ සම්බන්ධන entities දෙක අපිට එකක් විදිහට ගන්න පුළුවන්. අපි ඒකට කියනවා aggregation කියලා. The relationship between several entities is considered as one entity and the relationship another entity is considered here. මෙන්න මේ තියෙන entities දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දෙන්නා වෙන වෙනම හරි ඒ දෙන්නා වෙන වෙනම මෙයත් එක්ක දැන් මෙතන තව අර සම්බන්ධතාවයක් ඇවිල්ලා මෙතන සම්බන්ධ මෙහෙම එකක් ඇවිල්ලා ඔන්න ඔය මෙතනත් එහෙම තව එකක් තියෙනවා. එතකොට එන රතු පාටින් ඇඳපු දෙක වෙනුවට අපිට පුළුවන් extended DR diagram කියලා මෙතන දෙක පාවිච්චි කරලා අර faculty සහ course කියලා දෙක එකතුව අර මම කඩිරවිලෙන් දාලා තියෙන්නේ තනි එකක් විදිහට තනි entity එකක් විදිහට සලකන්න පුළුවන්. ඒකට අපි කියනවා සංයුක්තකරණය, එහෙම නැත්නම් aggregation කියලා. මේකේ concept එක තමයි දැනගන්න ඕනේ. පැහැදිලිද අදහස? හරි, අදහස පැහැදිලිද? right. එතකොට අපි entities සම්බන්ධ කරලා නේ entity relate කරලා අපි හදනවා relationships. ඒ වගේ තමයි අපි database එක complete කරන්නේ. හරිද? ඊළඟට බලන්න එහෙනම් මේකේ උදාහරණත් එක තියෙනවා. ඒක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. note එක දාලා ඉතින් දැන් අපිට තව එකක් දැන් අපිට උදාහරණ වලට යන්න වෙනවා. database එකේ ER diagram එකෙන් කරන්නේ design කරන එක. ER diagram එකෙන් design කරාට පස්සේ අපි ඒක tables වලට convert කරන්න යන්න තියෙනවා. ඒ convert කරන්න යනකොට තියෙන තව intermediate state එකක් අතරමැදි ඵලයක්. ඒකට අපි කියනවා relational schema එක කියලා. හරි? ER එකෙන් කරන්නේ concept එක හදාගන්න. අපි කියනවා conceptual schema. ඊට පස්සේ මේ concept එක අපි හරවනවා database එකක් බවට. ඒකට අපි කියනවා relational schema.
අපේ කන්සෙප්ට් එක කන්සෙප්චුවල් ස්කීමා. අපි හදන ඩේටාබේස් එක රිලේෂනල් ස්කීමා. ඒක මෙන්න මේ දෙක පරිවර්තන කරනකොට අපි කොහොමද පරිවර්තනය කරන්නේ? මොකක්ද අදහස? Here the conceptually designed plan is built into tables as a collection of information. It is built into database system that can be stored and retrieved. Data can be stored and retrieved. Then අපි ER diagram එකක් කැන්දල් නේද? ER diagram එකේ අපි පෙන්නවා මෙන්න tables. Entities තමයි table. කියලා මම කිව්වා. ආ එහෙනම් දැන් අපි tables හදන්න යන්න යනවා database එකට. ඒක database එකට හදන්න යනකොට අපි බලන්න ඕනේ දැන් අර ER diagram එකේ අපි design කරපුවාට කොහෙටද යන්නේ? හරිද? entity එක ER diagram එකේ තියෙන entity එක database එකේ මොකක් වෙනවද? table එකක් බවට පත් වෙනවා. මොකක් බවට පත් වෙනවද? table එකක් බවට පත් වෙනවා. ඊළඟට ER diagram එකේදී අපි ගත්ත attribute එක ID ලාගේ කාටද? entity එකට නේ. ආ එහෙනම් ඒ attribute එක entity එක table එකක් වෙනකොට attribute එකේ table එකේ field එකක් වෙනවා. වෙනවද? field එකක් වෙනවා. instance of entity in record of a table instance කියන්නේ එක අවස්ථාවක් ER diagram එකේ තියෙන එක එක දත්තයක් එක වගුවක තියෙන එක දත්තයක් ගත්තොත් ඒක අපි record එකක් කියලා දෙනවා table එකේ ඊට පස්සේ අපේ ER diagram එකේ ඔයගොල්ලෝ මතක ඇති අපි යන්දාන primary key කියලා එකක් හරි යටින් ඉරක් යන ආ යාට අපි කියනවා unique attribute කියලා unique attribute එක තමයි primary key එක වෙන්නේ unique attribute එක primary key එකක් නෝ ඇයි ඒක primary key එකක් වෙන්නේ කියලා අපි ලාජිකකින් බලමු ඒක තමයි ප්‍රයිමරි කී එකක් වෙන්නේ. එතකොට බලන්න මෙන්න මෙහෙම. හරිද? ආ. මෙන්න තියෙනවා ස්ටුඩන්ට් කියලා මොකද්ද මේ ස්ටුඩන්ට් කියන එක? ස්ටුඩන්ට් කියන්නේ මොකද්ද මේ? ඈ? එන්ටිටි එක. ස්ටුඩන්ට් කියන්නේ එන්ටිටි එක. එතකොට මේ ස්ටුඩන්ට් කියන එන්ටිටි එක මේ පැත්තට යද්දි වෙන ස්ටුඩන්ට් කියන ටේබල් එක වරවත්. ඊට පස්සේ ස්ටුඩන්ට් කියන නේම් එක මේකේ ඇට්‍රිබියුට් එක. ඇට්‍රිබියුට් එක මේකේ ෆීල්ඩ් එක ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් එක මෙතන ෆීල්ඩ් එක බර්ත්ඩේ එක තියෙනවා ඇඩ්‍රස් එක තියෙනවා ඒක ඒ ටික අර ටේබල් එකේ කොලම්ස් බෝඩ් එකක් තියෙනවා ෆීල්ඩ්ස් බෝඩ් එකක් තියෙනවා තේරුණාද ඒක පැහැදිලිද අදහස ආ මේකට අපි කියනවා එන්ටිටි ට්‍රාන්ස්ෆෝමේෂන් ER ඩයග්‍රෑම් එක වල ට්‍රාන්ස්ෆෝම් කරනවා අපි දැන් ටේබල් එක හදන්න කලින් අවස්ථාව හරි ආ එතකොට ඒක පරිවර්තනය කරනකොට කොහොමද කරන්න කියලා මේ අපි බලමු. අපි උදාහරණයක් කරලා බලමු. එතකොට දැන් ඇත්තටම දැන් මේක පරිවර්තනය කරලා දැන් අපි මෙතන කිව්වා නේද? conceptual schema එක පත් වෙනවා relational schema වලට. සම්බන්ධතා පටිපාටි, තාර්කික පටිපාටි කියලා කියනවා. එහෙම පරිවර්තනය කරන්න කිව්වොත් එහෙම ER diagram එකක් දීලා මේ මොනවාද? relational schema වලට පත් කරන්න කිව්වොත් එහෙම අපි මෙන්න මේ වගේ වගුවක් ගහන්නේ නැහැ. වගුවක් ගහන්නේ නැහැ. අපි ඒක ලියලා පෙන්නනවා අසල. ඒක අපි ලියලා පෙන්නනවා. හරිද? අපි බලමු මේ කොහොමද ලියලා පෙන්නන්නේ කියලා. එතන ඉඳලා වැදගත් වෙන දේවල් කීපයක් තියෙනවා. ලියන්න කලින් වැදගත් දේවල් කීපයක් තියෙනවා. හරිද? ආ කොහොමද වැදගත් දේවල් මොනවද වෙන්නේ? අපි ටිකක් බලමු. අපි බලමු උදාහරණයක්. මෙන්න මේකට ලොකු වැඩි නේද? අපි ගමුකෝ 2020 ප්‍රශ්නේ අපි එදා කතා කරා නේද? අපි ඒක පරිවර්තනය කරලා බලමු. කරිදාන පැන්නේ
මේක ලොකු වැඩි නේ. ආවකට මතකද මේක? මතකයි නේ මේක? මගේ දාලා පෙන්නුවානේ. අපි උත්තර ලිවට තමයි මේක දාලා පෙන්නේ. මෙහෙමයි පේපර් එකේ ආන්සර් එකේ තියෙන්නේ. නේ මතකයි නේ? ප්‍රශ්න මතකද? ප්‍රශ්න ලිව්වද? නැද්ද? ප්‍රශ්න ලිව්වේ නැහැ. එහෙනම් අපි මෙහෙම කරමු. දැන් අපි හරි නේද? ඒක අපි මෙහෙම කරමු එහෙනම්. දැන් අපි අඳින ඈ 20 කරේ නේ. ආ 20 කරේ නේ 20 20. එහෙනම් අපි මේ මේ 21 21 කරලා මේකට රිලේෂනල් ස්කීමා ලියමු. එතකොට මේක තේරෙනවද නැත්නම් කො තේරෙන්නේ නැද්ද? එදා කරපු දේ මතක නැහැ නේ සිනාරියෝ එක නේ. දැන් අපි ඇඳපු විදිය මතකද? දැන් එන්ටිටි දාලා එන්ටිටි එකට රිලේට් මේ මොනවාද එන්ටිටි මොනවාද ඇට්‍රිබියුට්ස් දාපු විදිය දැක්කද? ආයෙත් මේක කියවලා දාමු දැන් ඩක්කො. කලින් ඇඳා වගේ මෙන්න ER diagram එකක් අරගෙන මේක. ආ? ඔව් normal එකක්. අර අපි ER නෙමෙයි ඈ. ER නෙමෙයි අද කතා කරපු සංකල්ප දාන්න එපා මේකට. right. විස්තරේ බැලුවා ඇඳා. මේක 2021 ප්‍රශ්න. ඕගලන්ට ලේසි වෙන්නේ ඒගොල්ලෝ වචන ටික දීලා තියෙනවා. මේ දැන් මම යට මේ ඉංග්‍රීසි එකේ යට වචන ටික මම පෙන්නන්නේ නැහැ. මොකද හේතුව මේ ඉංග්‍රීසි වචන මෙතන තියෙනවා. එතකොට තමයි සිංහල මීඩියම් අයට ඕනනම් මේ සිංහල වචන දාන්න පුළුවන් ඕනනම් මේ ඉංග්‍රීසි වචන දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේකෙන් බලන්න ලියන්න තියෙන්නේ ස්පෙලිංග්ස් වරදින්නෙත් නැහැ. තේරුණා? රයිට් පටන් ගන්න.